මේ ධර්ම දේශනාව අද මේ පින්වතුන්ට කියලා දෙන්නේ හරි ලස්සන විස්තරයක්. ඒ තමයි අපට වැරදිච්ච වැරදිල්ල ඇයි කියලා. ගෙවල් ගත්තොත් එහෙම අම්මයි තාත්තයි කියන දේ දරුවෝ අහන්නේ. ඊළඟට ස්වාමියා කියන දේ බිරිඳ අහන්නේ. ඊළඟට ගමේ ප්‍රධානියා කියන දේ ගමේ මිනිස්සු අහන්නේ. ඊළඟට මේ විදිහට මේ ඒ වගේම කොහේ හරි ගමනක් බිමනක් ගියොත් එහෙම හරියට කරදර වලට මිනිසුන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේකට හේතුව මොකද්ද කියලා තමයි අද ඉගෙන ගන්නෙ. කරදර වැඩියයි කියලා. එක එක හේතු තියෙනවා කරදර වැඩි වෙන්න. නමුත් විශේෂ කාරණාවක් අපේ ජීවිතවල කරදර වැඩි වෙන්න. ඊළඟට ඔය ඉස්කෝලේ යන ළමයිනොත් දැන් අද කාලේ කතාව නෙවෙයි මම මේ කියන්නේ අපේ කාලේ මීට අවුරුදු 10 15කට කලින් තරුණ කාලේ ඉතාමත් ආදරෙන් සෙනෙහසෙන් ඔන්න යාළු වෙලා කොල්ල කෙල්ල අම්මලාන්ට නොකියා පැනලා යනවා. පැනලා කියන්නේ ඒ තරම් අර කොල්ලා ආදරේ. අම්මලාට වැඩිය වටිනාකම අර කෙල්ලට දෙන්නවා අර කොල්ලගේ. ගිහිල්ලා මාසෙයි දෙකයි යකා යක්ෂණේ. ඇයි එහෙම වෙනස් වෙන්නේ? ඊළඟට තමයි බොහොම ප්‍රාර්ථනා ඇතුව සමහර වෙලාවට බාරහාර වෙලා දරුවෝ පතන්නේ. නමුත් දරුවෝ ඉපදුනාට පස්සේ දරුවෝ නිසාම දසවද විඳිනවා. ඇයි එහෙම වෙන්නේ? ආන මේ ආදි වශයෙන් එපමණක් නොව රැකියා ස්ථානයේ පිටරට ගියත් සමහර අය පිටරට යනවා මලකඳ ගෙදරට එන්නේ. මලකඳ. එතකොට ඇයි මෙහෙම වෙන්නේ කියලා. පින්වතුනි මේක ඉස්සර වෙච්ච දෙයක්. ඒ තමයි මම කතාව කිටියෙන් කියලා ඒ මිනිසුන්ට කරදර එන හැටි විස්තර කරලා දෙන්නම්. කතාව තමයි ඉස්සර රජ කෙනෙකුට ඒ රජතුමාගේ අගබිසවට දරුවෝ නැතු ඉඳලා බොහෝසේ බාරහාර වෙලා දරුවෙක් ලැබුණා. රංකඳක් වගේ පුත්‍රයෙක්. මේ පුත්‍රයා ඉපදිලා දවසෙන් දෙකින් රජතුමාගේ උඩුක් විඳිද්දී රජතුමා නඩුහබ විසඳනවනේ. ඒව දැක්කා. අහවලාගේ අත කපාපන්, අහවලාගේ බෙල්ල කපාපන්, අහවලා උල තියාපන් කියන ඒ හඬ දරුවට ඇහුණා ඉපදිලා සතියයි දෙකයි. මේ දරුවාගේ සසරේ పూర్ව කර්මයකට පෙර ජීවිත පේන්න ගත්තා. මේ දරුවට පෙනුණා කලින් ජීවිතේ නිරේ ගිනිදැල් මත දැවෙනවා. එතකොට ඊට කලින් ජීවිතේ පෙනුණා රජ කෙනෙක්. රජ කෙනෙක් වෙලා අවුරුදු 20ක් රජකම් කරලා නිරේ අවුරුදු 80,000ක් හිටියා. අවුරුදු 20ක් රජකම් කරලා නිරේ අවුරුදු 80,000ක් හිටියා. දැන් පෙනෙනවා. එතකොට මේ පුංචි දරුවාට හිතුණා මේ රජතුමාගේ පුතා වෙලා දෙම්මන් ඉපදිලා මේ රජතුමාගේ ඇවෑමෙන් මම තමයි දැන් රජ වෙන්නේ. ඒ රජ වුණොත් අවුරුදු 20ක් රජකම් කළා 80,000ක් නිරේ ගියා නම් මම ආයෙත් අපායට යන වැඩක් තමයි මේ කරගන්නේ කියලා මම මේකට මොකද්ද කරන්නේ කියලා කල්පනා කරනකොට මේ පුංචි දරු සිඟිත්තාගේ මව් කෙනෙක් සසරේ දෙව්ලෝ ඉපදිලා ඒ දිව්‍යාංගනාව පෙනී ඉඳලා දරුවට කිව්වා පුත්‍රය උඹට එහෙනම් රජකමෙන් ගැලවෙන්න නම් අත් දෙක කකුල් දෙක දිගහරින්න පුළුවන් වුණත් කොරෙක් විදියට හිටපන්. කන් ඇහුණත් අඳෙක් විදියට හිටපන්. කතා කරන්න පුළුවන් වුණත් ගොළුවෙක් විදියට හිටපන් කියලා කිව්වා. දැඩිව අදිෂ්ඨාන කරගත්තා මං එහෙම කරනවා කියලා. දැන් දරුවා අඬන්නේ නැහැ. ඊළඟට වටපිට බලන්නේ නැහැ. හැරෙන්නේ නැහැ. අතපය දිගාරින්නේ නැහැ.
මේ පුංචි දරුවා ඉපදිලා දවස් කීපයයි. මාස 3-4ක් යනකොට අම්මලා කැමතිනි දරුවෝ හිනා වෙනවා අඬනවා බලන්න කවදාවත් අඬන්නේ නැහැ. ඊට පස්සේ දරුවා ගොළු කෙනෙක්ද කියලා බලන්න රාජ්‍ය වෛද්‍යවරුන්ට පෙන්නවා. ඒ කිසිම වෛද්‍යවරේ සියලු වෛද්‍යවරු කියන්නේ මේ දරුවට කතා කරන්නත් පුළුවන් ඇවිදින්නත් පුළුවන් අඳගොළු බිහිරි කිසිම සාධකයක් ලක්ෂණයක් නැහැ මේ දරුවගේ. ඊට පස්සේ මොකද උනේ? ඔන්න අර මේ රජතුමා ඊට පස්සේ කිව්ව පුරোহিতයෝ අඬවන්ට කියලා. අඬවන්ට තියෙන එකම ක්‍රමය තමයි කිරි දෙන්නේ නැතුව. දැන් කිරි දෙන්නේ නැතුව ඉන්නවා. බඩ පිච්චිලා ගියත් කොරවෙලා ගියත් ඇඬුවේ නැහැ. නමුත් අම්මා කෙනෙකුගේ පපුව පිච්චෙනවා දරුවගේ බඩගින්නට කලින්. අඬාගෙන ගිහිල්ලා කිරි පෙව්වා. ඊට පස්සේ ඇඳක් උඩ තියලා යටින් ගිනි දැවුවා. අර රත් වෙනකොට ගින්දරට කෑ ගහයි කියලා. කෑ ගැහුවේ නැහැ. ඊළඟට දරුවෝ ළමයි සෙල්ලම් කරන තැන තියලා සරපෙව එව්වා. නයි පොලොංගු එව්වා ඒ ළමයි ඉන්න පැත්තට. ළමයි කෑ ගහගෙන දිව්වා අර පොඩි දරු සිඟිත්තා. දැන් පුංචි දරුවේ කවුරු 3-4ක කෑ ගහන්නේ. අතපය හොලවන්නේ. ඊට පස්සේ මොකද කළේ? ඇතා එව්වා පාගන්ට නාලගිරිය වගේ. ඒ කුමාරයාගේ තේජසට ළඟට කිට්ටුන්නේ. නමුත් ඇතායින් හඬට හැරිලවත් බැලුවේ නැහැ. හිතුවා මේ ගින්දරට මේ බයට වැඩිය නිරේ බය වැඩි. නිරේ සිහි කර කර දුක ඉවසුවා. දැන් අපේ මිනිස්සු දුක ඉවසන්නේ. ඉස්සර අම්මලාගේ තිබ්බ ඉවසීම දැන් මිනිසුන්ගේ නැහැ. දැන් ගෙදරක මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච ගම තෝ එපා කියලා දමල ගහලා යනවා. ඉස්සර මිනිස්සු කසාද බඳින් ලැබුණේ පඹයේද්ද ඒ පඹයත් එක්ක හරි මැරෙන කල හිටියා. ඇස්වලින් කඳුළු පිහදදා හිටියා. කලාතුරකින් විවාහයක් කඩා කප්පල් වුණොත් කලාතුරකින් සමහරවට ඈත දුර ඈතින් මේ ඔය රණ්ඩු වෙලා තරහින් වක් ගෙදර ගියොත් එimhe දවසයි දෙකයි ආයෙනවා හොයාගෙන. මිනිස්සු ඉවසුවා දෙන්නේ. අදිෂ්ඨානයක් නැහැ, ඉවසීමක් නැහැ. හේතු නිරේ ගැන දන්නේ නැහැ. මිනිසුන් දිතෙනේ කසාද, ගෙවල් වල ප්‍රශ්න, මේ සෙල්ලම් බඩු, සෙල්ලම් කරනවා වගේ දේවල් කියලා. තමන් කරන දේ සසරට බලපානවා කියලා හිතින්නේ නැහැ. පිට රට නෝන කෙනෙක් හිටියා, මේ නෝන සමාජෙට ගියත් කවුරුවක් ගණන් ගන්නෑ. අයින් වෙලා යනවා. පැත්තකට වෙලා ඉන්නේ. අම්මගේ ආදරයක් නැහැ, තාත්තගේ ආදරයක් නැහැ. ඉපදුන ගමන් අයින් කළා. කසාදයක් නැහැ. කිසිම තැනක මෙයාත් එක්ක කිසි කෙනෙක් යාළු වෙන්නේ නැහැ, හිතවත් වෙන්නේ නැහැ. උපන් දා ඉඳලා තනියෙන්. මීට අවුරුදු 100 ගානකට කලින් හිටියා මානසික පිටරට. ඒ කෙනාට පුළුවන් පෙර ජීවිත බලන්න මෝහණේ. එයාගේ නම එඩ්ගා කේසි. ඉතින් මෙයා ඉතින් ධර්මය අහලා නැහැ, මොකුත් නැහැ. එඩ්ගා කේසි ගාවට ගිහිල්ලා කිව්වා මං තනි වෙලා. ඒ නිසා මං තනි වෙලා තියෙන්නේ මොකද්ද කියලා මට කියන්න. එඩ්ගා කේසි මෝහණයටපත් වුණා. මෝහණයටපත් වෙලා කිව්වා උඹට උඹ හමු වෙලා. ඔබට ඔබ හමු වුණා. ඔබ කරපු දෙයම ඔබට හමු වුණා. ඒ තමයි ඔබ කලින් ජීවිතයක ගොඩාක් ඈත ගොඩාක් කලින් ජීවිතයක ඔබ ස්වාමියයි දරුවොත් එක්ක හිටපු අම්ම කෙනෙක්. ඔබගේ පවුලට ලොකු ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නයක් ඇවිල්ලා මුළු සමාජෙම ඔබට ප්‍රශ්න එද්දී ඔබයි ස්වාමියයි දරුවෝ අසරණ වුණා. මේ ප්‍රශ්නේ අඬ අඬවත් දුක කේ කියා හිටිය ඔය දෙතුන් දෙනා. මේ ප්‍රශ්නේ දරාගන්නම බැරි තැන ඔබ සියදිවි හානි කරගත්තා. ස්වාමියාට ආදරය ඕන වෙලාවේ, ස්වාමියාට තනි නොතනියට කවුරු හරි ඉන්න ඕන වෙලාවේ, දරුවන්ට ආදරය ඕන වෙලාවේ, දරුවන්ට තනි නොතනියට අම්මා කෙනෙක් ඉන්න ඕන වෙලාවේ ඒ අය අතෑරියා.
ඒ අය තනි කළා දැන් ඔබ සසරේ තනි වෙලා තනිකම අනිත්‍යයට දුන්නට පස්සේ ඔබට තනිකම ලැබුණා තමාට තමා හමුණා ඇඟිල්ල දික් කර කර කාට හරි කතා කරනවා නම් සසරේ තමාටත් ඇඟිල්ල දික් කරයි දහස් ගණන් තවත් අයගේ ඇදකුද හොය හොයා කියනවා නම් සසරේ තමන්ගෙත් ඇදකුද හොය හොයා කියයි දහස් ගණන් තවක් කෙනෙකුට ගින්දරක් දුන්නු අපිට ගිනි දෙන අය බිහි වෙයි දහස් ගණන් තවත් කෙනෙක් අසරණ කළොත් සසරෙත් අපි අසරණ වෙයි සිය දහස් ගණන් තවක් කෙනෙක් අනාථ කළොත් අපිවත් අනාථ වෙයි සසරේ සිය දහස් වාරයක් තමාට තමා හමු වෙනවා කිසිම කර්මයක් විපාක නොදී නැති වෙන්නේ කිසිම කර්මයක් විපාක නොදී නැති වෙන්නේ අහෝ පුදුමයක් මම මේ ධර්ම දේශනාවට එන්න කලින් ගෙදරකට ගුඩු වුණා ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා ආරංචි වෙලා ඊට පස්සේ ධාතුන් වහන්සේ ලැබිච්ච විදිහේ උපාසක මහන්සිය කිව්වා ඒ තමයි කවුරු හරි කරඬු ටිකක් උණු කරන්න දීලා මේ ඔය පිත්තල උණු කරන තැනකට ඊට පස්සේ උණු වෙනවා දැන් ඔන අර ආටි කපු ඔක්කොම දාලා උණු කරනවා උණු කරනවා එක ගුලියක් උණු වෙන්නේ නැහැ හත් අට වතාවක් දැම්ම උණු වෙන්නේ නැහැ ඊට පස්සේ ඒක ගත්ත උඩට වටේට පිත්තල ගෑවිලා තියෙනවා අර ගුලිය උණු වෙන්නේ නැහැ ඊට පස්සේ ඒ ගුලිය අරගෙන තියලා යකඩින් කැපුවා කපනකොට ඒක ඇතුලේ ධාතුන් වහන්සේලා ඒක ඇතුලේ ධාතුන් වහන්සේලා ඊට පස්සේ ඇතුලේ පිත්තල උණු වෙලා ඇතුලට උල් උල් වංග ඇවිල්ලා නමුත් ධාතුන් වහන්සේලාට මොකවත් වෙලා නැහැ ගින්දරි තිබ්බා මට එතකොටම මතක් වුණා මීට අවුරුදු 30කට කලින් අනුරාධපුර පැත්තේ සෑයක් තියෙන තැනකින් පාරක් කපද්දී ඒ චෛත්‍යයෙන් මංජුසාවක් මතුවෙලා ඒ මිනිහේක ගෙදර අරන් ගියා වැඩ කරපු එක. ඊට පස්සේ ගෙදරම ඒ මිනිහේ ඒක අරන් ගිහිල්ලා කාලයක් තියන් ඉඳලා මොකද්ද බම් මේ කියලා බලන්න ඒක කැපු අර මංජුසාව. ලිසින් ගලවන්න බෑ ඒවා. ඇතුලේ අබහැට වගේ තියෙන සුදු පාට. මොනවද මේ කියලා බලන්න වතුරට දාලා නැටෙව්වා මොකවත් වෙන්නේ සුදු පාටට උඩ තියෙනවා පස්සේ බලනු හොඳටම බය වෙලා පස්සේ ආරණ්‍ය වලට පූජා කළා පස්සේ බලමුට ඒ ධාතුන් වහන්සේලා කැලණිතිස්ස මහරහතන් වහන්සේගේ කැලණිතිස්ස මහරහතන් වහන්සේ පිරිනවම් පෑවි කොහොමද තෙල් කටාරමක නටලා තෙල් කටාරමක උණු කෙරේ කැලණි ඒකනේ අර මේ කැලණි යටුනේ වතුරේ මේ කතාව දිග කතාවක් රජතුමාගේ මල්ලි අනියන් සම්බන්ධතාවයක් තියලා ඒ රටෙන් පිටුවල් කරලා පස්සේ ඒ සිවුරක් අඳලා හොරෙක් අත ලියුමක් එවනවනේ ඒතුට ඒ රහතන් වහන්සේත් එක්කයි හොරා යන්නේ ලියුම දානකොට රජුරෝ හිතුවේ රහතන් වහන්සේ කියලා තෙල් කටාරමේ දාලා නැටෙව්වා තෙල් උණු වෙන්නේ ඒ රහතන් වහන්සේ දිවසින් බැලුවා Taman සසරේ කරපු දෙයක් 이르දි අත්හැරියා තෙල් කටාරමින් නැටිවි නැටිවි පිරිනොම් පෑවා මොකද්ද සංසාරී කරපු කර්මය හරක් බලන කොල්ලෙක් කියලා හිටපු කාලේ කිරි ටිකක් දෝලන උණු කරද්දි මැස්සෙක් එහෙම යනවා නොදකින්තෝ කියලා අරන් දැම්ම අර නැටෙන කිරි ටිකට අරහත් වෙටපත් වෙලත් විපාකය ආවා එහෙම කර්මත් විපාක දෙනවා නම් අද කාලේ මිනිස්සු නටන නාඩගම් වල කර්ම කොහොමද මතක තියාගන්න තමන් කරන දේ විපාක කවදාවත් තමන් කරන කර්මයේ විපාක නොදී නැති වෙන්නේ නැහැ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ සත්වයා මේ කර්ම බලවේගෙන් ගලවලා ගන්නෙ
ඉතින් ඒ නිසා අර කුමාරයාට මේ විස්තර ඔක්කොම කියුණට ඒ ඔක්කොම සසර ගැන හිතලා හිතලා ඉවසලා හිටියා. දැන් ওই ගෙවල්ල ප්‍රශ්න ඉවසන්න බැරි සංසාරයක් ගැන හිතන්නේ. මුම් මැරෙන්නේ නැහැ වගේ අද කාලේ මිනිස්සු ඉන්නේ. මැරෙන්නේ නැහැ වගේ ගෙවල් වල ප්‍රශ්න වලදී බලන්න මෙච්චර නපුරු මෙච්චර ක්‍රූර තවත් පවුලේ කෙනෙක්ම තරහ වුණොත් කොහේ හරි දේවාලයකට ගිහිලා මොනව හරි අඹරනවා. අද මම කොළඹදී ආම්දර නමක් මුන්න ගැහුණා. ඒ ආම්දරන්ගේ ගමේ සතියක් ඇතුළත සතියන්නේ අවුරුද්දත් කොහෙද ඇතුළත මුළු පවුලේ පස් දෙනෙක් එක දිගට මැරිලා එකේ නිකන් ලෙඩ වෙනවා නැත්නම් ලින්දට වැටෙනවා වාහනවල හැප්පෙනවා වෙලා සම්පූර්ණ මැරිලා ගේත් පාළුවට ගිහිල්ලා ළඟ හිටපු කෙනෙක් කොඩි විනයක් කළා. ඔය කොඩි විනේ කරපු කෙනා මැරෙන්නේ නැද්ද? මැරුණාට පස්සේ විපාක එන්නේ නැද්ද? ඒකයි පොල් ගෙඩියක් ගහනකොට අරක නැසේවා කියලා. ඒකගේ අතපය ගන්න එක වෙනම එකක්. ඊ සිතවිල්ලේ කර්මය Taman දෙන්නේ නැද්ද? සීනිගම ගිහිල්ලා මිනිස්සු මිරිස් සම්බරන්නේ හැඳි ගෑවිලා පාලා මේවා ගැඹරියන් කියලා. ඊ සිතවිල්ලක් සිතවිල්ලක් ගන්න සසරට කර්මය එන්නේ නැද්ද? මිනිස්සු මැරෙන්නේ නැද්ද? Taman කරපු කර්ම විපාක විඳින්නේ නැද්ද? අහෝ මේ කුමාරයා මේ කුමාරයාගේ නම තේමිය. මේ සසරේ බෝධිසත්වයෝ. තේමිය කුමාරයා මේව ඉවසගෙන ඉඳලා 16 වෙනි අවුරුද්ද රජතුමා කිව්වා මේ කොර කොල්ලෙක් ගෙදර තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා රජතුමාටත් ලැජ්ජයි රාජ්‍යයටත් ලැජ්ජයි කියලා හොර රහසේ මිනිස්සුන්ට කියලා මේ කැලේ වලේලාන්ට පස්ස යට්ටේ පණ පිටින් කරත් එක ගුලි කරලා දාලා යවුවා. දිග කතාවක් මේ කෙටි කරලා කියන්නේ. ඊට පස්සේ කැලේට ගිහිල්ලා කරත්ත තියලා අර මිනිස්සු ලොකු වලක් හරනවා. ඒ ලොකු වලක් හැරුවට පස්සේ ඒ වල හරන අතරේ අර කුමාරයාට හිතුණා දැන් තාත්තා මාව අත්හැරියා. පස්සෙ යට වලීලාන්ට නියෝග කළා. මං දැන් ගෙදරින් අත්හැරුණ කෙනෙක්. දැන් මට නැගිටින්න කාලයයි කියලා නැගිට්ටා. අවුරුදු 16ක් දිගහැරපු නැති අතපය දිගහැරියා. එහෙම සක්මන් කළා. දෙවිවරු සලු ගෙනත් දුන්නා. සලු ඇඳගත්තා. හවිහත්තිය බලන්න කරත් ඉස්සුව උඩට උස්සන්න පුළුවන් හවිහත්තිය තියෙන ඇතෙකුට වගේ. ආන්නේ වෙලාවේ වලේ හිටපු මිනිහයාට කතා කළා. කියපු කතාව තමයි අද අපි ඉගෙන ගන්නේ. අවසානයේදී ඒ කුමාරයා පැවිදි වෙනවා. අම්මා තාත්තා ඇවිල්ලා කියනවා පැවිදි වෙන්න එපා කියලා. ඒ කුමාරයා ධ්‍යාන උපදවගෙන අහසෙන් ඉඳලා බණ කියන්නේ. අම්මයි තාත්තයි මහාන වෙනවා. ඇමතිවරු මහාන වෙනවා. රජවරු මහාන වෙනවා. මුළු රාජ්‍යම මහාන වෙනවා හිමාලයේ. ඒ රට ආක්‍රමණය කරන්න ආව මිනිස්සුත් මහාන වෙනවා. සිය දහස් ගණනක් මහාන වුණා. කොච්චර මහාන වුණාද කියනවනම් කොල්ල කොල්ල තැන්වල ඉඳගෙන බොණ්ඩ පුරුදු වෙලා හිඳලා එක එක කොල්ල මහන වෙන්නේ ගිහිල්ලා දවසක් කොල්ලෙක් බොණ්ඩ එනකොට තමන්ගේ හිතේ අර යාළුකමට බොණ්ඩ කොල්ලෙක් නැහැ. ඔක්කොම මහන වෙලා. ඒ නිසා අවසානයේ බොණ්ඩ එකෙක් නැති නිසා අර කොල්ල මහන වුණා. එයත් දැන් තපස් රැකගෙන ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ ලෞතුරා සම්මා සම්බුදු බවට පත් වුණාට පස්සේ එදා මහාන වෙච්ච ඔක්කොම ටික මාර්ගඵල ලැබුවා. ඔක්කොම මාර්ගඵල ලැබලා අර අවසානයේ මහාන වෙන්න ගියා නේද? එයා ඉතුරුණා. එයා තමයි ලංකාවේ ඉපදුනේ කවුද? මලියදේව මහරහතන් වහන්සේ. එදා තේමිය ජාතකයේ මහාන වෙච්ච අයගෙන් අවසානයේ මහාන වෙච්ච කෙනා ලංකාව ඉපදිලා රහත් වුණා අර බුදු පිරිසේ අවසාන කෙනා කියන වචනේ තමයි ලංකාවේ මිනිස්සු කිව්වේ ලංකාවේ අවසාන රහතන් වහන්සේ කියලා. ලංකාවේ අවසාන රහතන් වහන්සේ නෙවෙයි. එදා තේමිය ජාතකයේ මහාන වෙච්චයගේ අවසාන කෙනා. ඉතින් ඔය තමයි තේමිය ජාතකේ. අර වලේ ඉදින් දැන් වල කපනවානේ අර මිනිස්සයා අර කුමාරයා වලේලාන්ද. නමුත් කුමාරයා නැගිටලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ
මේ කුමාරයා අර මිනිස්සයට ගිහිල්ලා කියනවා මිනිස්සෝ උඹ කාටද බං ඔය වලක් කපන්නේ ඒ මිනිස්සේ උඩ බලන්නේ නැතුව බිම් බලාගෙනම වල කපනවා කිව්වා අපේ රජතුමාට කොර වෙච්ච බීරි වෙච්ච ගොල වෙච්ච පව්කාර ළමෙක් ඉන්නවා ඒ ළමයා නියෝග කළ රජුරෝ මේ වලේ දාලා මේ වහලා දාන්න කියලා මම ඒකටයි සූදානම් වෙන්නේ කිව්වා මිනිස්සෝ උඹ යපෙන්නේ උඹගේ රජ්ජුරුව නිසා නේද? ඔව් කිව්වා. එහෙව් රජ්ජුරුවන්ගේ පුතා පොළොවට දාලා වහලා දාන එක මිත්‍රකමන්ත කියලා හෙව්වා. ගහක සෙවනේ ඉඳලා ගහේ කොළ කඩන එක මිත්‍රද්‍රෝහිකම. ගහක සෙවනේ ඉඳලා ගහේ කොළ කඩන එක මිත්‍රද්‍රෝහි. ඊර්වාසේ අර මිනිස්සයා උඩ බැලුවා රත්තරන් රූපේකින් අවුරුදු 16ක කුමාරයා රන් සලු පුරවාගෙන වැඩ ඉන්නවා දිව්‍ය රාජෙක් වගේ ඒ වෙලාවේ අර මිනිස්සයා රතාංචාර්යයන්ට ධර්මයේ වශයෙන් දේශනා කරපු දහම් පරයාය පිරිවානා පොත් වහන්සේගේ තියෙනවා අපේ ජාතක පොතේ තියෙනවා ඔබට කියවන්න පහසු තැන තමයි පිරිවාන පොත් වහන්සේගේ මිත්තානිසංස සූත්‍රය. මිත්‍ර භවී ආනිසංස ගැන තියෙන සූත්‍රය. අද ඒ කරුණ ටික කියලා දෙන්න. හොඳට අහන්න. මේවා සමහර විට පිරිත් කියනකොට නිතර කියවෙනවා. නමුත් මෙච්චර අර්ථයක් තියෙන බව මිනිස්සු දන්නේ නැහැ. ඒකේ තියෙනවා පහූත බක්ඛෝ භවති විප්පවුත්තු සකාගරා බහූනං උපජීවಂತಿ යෝ මිත්තානං නධූපති පහූත බක්ඛෝ භවති බොහෝ දේවල් යාට ලැබෙනවා විප්පවුත්තෝ සකාගර තමන්ගේ ගෙදරින් එළියට ගියාට පස්සේ බහූනං උපජීවಂತಿ බොහෝ සැලකිලි සම්මාන ඔහුට ලැබෙනවා ඔහු නිසා අනිත් අයට සැලකිලි සම්මාන ලැබෙනවා යෝ මිත්තානං නධූපති යම් කිසි කෙනෙක් මිත්‍රයන්ට ද්‍රෝහි වෙන්නේ නැත්නම් මිත්‍රයන්ට ද්‍රෝහි වෙන්නේ නැත්නම් ගෙදරින් එළියට ගියාට පස්සේ කණ්ඩ බොණ්ඩ සැලකිලි සම්මාන ලැබෙනවා එයාත් එක්ක යන අයටත් ලැබෙනවා සම්මාන හැබැයි යාතුල ගුණයක් තියෙන්න ඕන මොකක්ද ඒ ගුණේ මිතුරන්ට ද්‍රෝහි නොකරපු බව යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බත් පූජිතෝ හෝති යෝ මිත්තානන්න ධූපති යම් කිසි කෙනෙක් යම් යම් රටකට නුවරකට ගියත් ඒ හැම තැනකම පිදුම් ලබනවා මිතුරන්ට ද්‍රෝහි වෙලා නැත්තම් රටවල් පිට රටවල් වලට ගිහිල්ලා යාන්තම් පණකෙන්ද බේරගෙන ඉන්න මිනිස්සු ඉන්නවා දහවද විඳලා ආපසට හැරිලා බැලුවොත් මිත්‍රයන්ට ද්‍රෝහි වෙච්ච චරිතයක් ඒකයි එච්චර විඳවන්නේ දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟ රට රාජ්‍ය වලට ගිහිල්ලා රස්සාවල් නැහැ අතරමං වෙනවා හොරුන්ට අහු වෙනවා මේ පිට රට යවනවා කියලා සකල සේසත ඇරන් පස්සේ බහුන්ට මොකක් හරි හොරකමකට අහු වෙලා තියෙන්නේ මේවා Tamanට සිද්ධ වෙන්නේ මිතුරන්ට ද්‍රෝහි වෙලා මොකද පින්වන්නේ මිතුරන්ට ද්‍රෝහි වුණා කියන්නේ කෙලෙහි ගුණ නැහැ කෙලෙහි ගුණ නැහැ කියන්නේ මොකද්ද මං කියන්නම් මිතුරන්ට ද්‍රෝහි වෙන විදියක් ඒ තමයි මේ දැන් මෙතන ඉන්න පුංචි දූලා මේ ගෙදරකට කෙල්ලෙක් ඉපදුනාට පස්සේ දෝනි අම්මලාට හරි සතුටුයි පොඩි කෙල්ල නලවනවා ඉඹිනවා ඉවරයක් නැහැ ඊට පස්සේ සැම් පවුඩර් දානවා ඉවරයක් නැහැ මෙහෙම මලක් වගේ හදන මේ කෙල්ල ඉස්කෝලේ යවන්නට ඇඟිල්ලෙන් අල්ලගෙන යන්නේ ගොඩාක් දෝනිට තමයි ගොඩාක් මාන්දරේ ඊට පස්සේ මේ කෙල්ල ආදරෙන් සෙනෙහසින් හදාලා ඔන දැන් ඉස්කෝලේ යනවා ඊට පස්සේ අම්මලා තාත්තලා ගෙන්නගෙන ඉඳ යනවා හොයනවා බලනවා මේ කෙල්ල මලක් වගේ හදන්නේ ඊට පස්සේ ඉස්සර නම් දැන් නම් ඒව නැති වෙද්දි කෙල්ල වැඩවියටපත් උනාට පස්සේ අම්මලා ගේ මුල්ලේ තියෙනවා ඊරසෙ එළියට එන්නේ සුදුරෙත් දෙකින් වහගෙන. පිරිමි ගෙදර වටේ පිටේ කොල්ලන්ට පිරිමින්ට ගෙදර එන්න දෙන්නේ නැහැ. අඩුම තරමේ තමන්ගේ තාත්තගේවත් මූණ බලන්නේ නැහැ ඒ කාලේ.
ඊට පස්සේ ඔන්න දවසක වතුරන අවලා උත්සවයක් තියලා ගමටම සංඥාවක් දෙනවා මේ ගෙදර රකින්න ඕන කෙල්ලෙක් ඉන්නවා මේ කෙල් ගෙදර ගරු කළ යුතු කෙල්ලෙක් ඉන්නවා කියලා ඔන්න ගමනේ පැතිරෙනවා ඒ කෙල්ල එළියට යනකොටත් ඉස්සර කොණ්ඩේ ඇණයක් හරි ගහලා තමයි යවන්නේ යකෙක්ගෙන්වත් කරදරයක් වෙන්න එපා මල පෙරේතෙක්ගෙන්වත් කියලා ඔය කෙල්ල මේ අල්ලපු ගෙදර ඉඳලා එහා ගෙදරට බත් පිඟානියක් අරන් යනකොට ඒකටත් දෙහි කෑල්ලකුයි අඟුරු ටිකුයි උඩට දාලා තමයි අම්මලා දුන්නේ බත් එක රකින්න නෙවෙයි කෙල්ල රකින්න ඔය විදිහට හදන මලක් වගේ හදන කෙල්ලෙන් කවුරු හරි කොල්ලෙක් එක්ක යාළු වෙලා ඒ කෙල්ලගේ පිවිතුරු බව නැති කරගත්තොත් අවුරුදු ගාන තමන්ව හදපු අම්මාට මලක් වගේ හදපු අම්මට තාත්තට ද්‍රෝහි වුණා මිත්තත් මිත්‍රත් ද්‍රෝහි විවාහ වෙන්න කලින් ජීවිතේ වරද්දගත් එවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන් අඳුරුයි හේතුව මිත්‍ර ද්‍රෝහි වෙලා මවුට පියාට ගෙදර ඇවිල්ලා මොකුත් නැහැ වගේ කොහොමද අම්මගේ මූණ බලන්නේ කොහොමද තාත්තගේ මූණ බලන්නේ මිත්‍ර ද්‍රෝහි වෙලා ඊළඟට කෙල්ලෙක් කොල්ලෙකුට ආදරය කරන්නේ විශ්වාස කරලා එතකොට කොල්ල දැනගන්න ඕන මෙයා මන්න කැමතිුනේ විශ්වාසයෙන් ඊළඟට මගේ අනාගතයට මෙයා තමයි මගේ ජීවිතයට ආලෝකය වෙන්නේ මේ කෙල්ල රැක ගන්න ඕන කියලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කෙල්ලෙක් ආදරෙන් රකින්නවාද ඊට වැඩිය කොල්ල තමන් යාළු වෙච්ච කෙල්ල රකින්න ඕන එහෙම රකින්න නැතුව තමන්ගේ ඕනෑ එපාකම් වලට කෙල්ල පාවිච්චි කරපු ගමන් ආදරයටත් අර කෙල්ලට මිත්‍ර ද්‍රෝහි වුණා කොල්ලා දැන් කෙල්ල එහින් මිත්‍ර ද්‍රෝහි වෙලා කොල්ල මෙහින් මිත්‍ර ද්‍රෝහි වෙලා තකට තකේ ගැලපෙනවා කසහත බැඳලා පස්සේ එක්කෝ දරුවෝ නැ කරදර වැඩි ලෙඩ වැඩි නැන්දම්මලාගේ ප්‍රශ්න ගමේ ප්‍රශ්න ඉන්න දෙනක් නැ රස්සාවකට ගියත් හරියන්නේ නැ යන තැන ප්‍රශ්න හොඳ නාමයක් නැ කොහේ හරි වැරදිලා වැරදිච්ච තැන බලන්න මිත්‍ර ද්‍රෝහි කාට හරි ද්‍රෝහි වෙලා ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ඉන්නෝ මිත්‍ර ද්‍රෝහි තැන ඔක්කොම නෙවෙයි යම් ප්‍රමාණයක් කියනවා අම්මා ඉස්කෝලේ නෝට් දෙනවා සර්ලා අපිට නෝට් එවනවා ෆෝන් වලින් වයිබ හදා ගන්න ඕන අර කම් වයසක උන්දලට තේරෙන්නේ ඕන්න ගෙනත් දියෙන් ගේ දැන් ඉගෙන ගන්න කියලා ෆෝන් එක ගෙනත් දෙනවා එදවර ගෙනත් දුන්න ගමන් කාමරේට කියලා දොර වහ ගන්නවා ඒකෙන් වැඩ ටික දන්නේ කොල්ල කෙල්ල ටික මිත්‍ර ද්‍රෝහි අම්මට කිව්වේ මොකද්ද තාතර කිව්වේ මොකද්ද මිත්‍ර ද්‍රෝහි ඊට පස්සේ ඔන්න පාඩම් කරගෙනවා කියලා ඔන්න දැන් විභාගෙ ළඟයි කියනවා දැන් පොත ආස්සේ ෆෝන් එක ෆේස්බුක් යනවා ඒක අම්මා දොර අරගෙන එනවා ඉක්මනට පොත වහනවා පොත වහලා මොකද දුව ඊරස් නෑ අම්මා පාඩම් කරනවා තමන් ජාතක කරපු අම්මට තමන් වදපු අම්මට තමන්ගේ ඇඟේ දුවන ලී අම්මා කිරි කරලා පොවපු ඒවා පුංචි කාලේ කලලේ හැදුනේ අම්මගේ පෙකණියට සම්බන්ධ වෙලා අම්මයි දුවයි කියන්නේ දෙන්නේ නෙවෙයි අම්මයි පුතයි කියන්නේ දෙන්නේ නෙවෙයි එකක් අම්මා කන කෑමෙන් දරුවා පෝෂණය වුණේ එහෙව් අම්මට බොරු කිව්වා දුවන ලී තාත්තගේ තාත්තට බොරු කිව්වා මිත්‍ර ද්‍රෝහි අනාගතේ දුක්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ලේසිනේ දැන් අපේ නායක හඳුරුත් මට කිව්වා අනේ ස්වාමීන්වන්ත අනේ හඳුරනේ මිනිස්සුන්ගේ දුක් ගැනවිලි කියනකොට මහාන වෙච්ච එක සැපයි කියලා හිතෙනවා කිව්වා මට පුදුමයි අපිට මේ විදිහට ඒත් හඳුරනවා මාත් හඳුරනවා අපිට බොහෝ ආර හිතෙනවා මහාන වෙච්ච එක සැපයි කියලා අපෙන් ප්‍රශ්න විසඳ ගන්න කියලා තරුණ කොල්ලෝ කෙල්ල වෙනවා මම මේ සමාජ ප්‍රශ්නයන් නිසා මෙන් කියන්නේ දෙයනේ මුංගි ප්‍රශ්න ඇහුවට පස්සේ මේ ඉස්කෝලේ යන කෙල්ලෝ
ජීවිතේ විනාශ කරගෙන මේ පොඩි කොල්ලෝ ජීවිතේ විනාශ කරගෙන මොණ්ඩ ජීවිතයක් නැහැ. ඒ වෙලාව 10000 වාරයක් හිතෙනවා මහාන වෙච්ච එක කොච්චර සැපයක්ද කියලා. එක්කෝ අපි මහාන වුණ නැත්තම් ධර්මය අහන්න ලැබුණ නැත්තම් අපිට අපිත් විදුරාචාරී. මේ හිතට එන කෙලෙස් ගින්නේදී බණපදයක් ඇහුන් නැත්තම් කල්යාණ මිත්‍රේ කිටියේ නැත්තම් උදව් කරන්න අහෝ මේ ගින්න කෙසේ වළක්වා ගන්නටද පිච්චෙනවා. එක්කෝ අපි හොඳට හිටියත් කොහේ හරි ඔය වගේ ජීවිතේ වරද්දගත් එකට කරගහන්න වෙනවා. එහෙමත් හොඳට හිටියත් ඉපදෙන දරුවෝ පන්ති යනවා කියලා තැන් තැන් වල ලගිනකොට පොන් නරන් කාමරවල දොරවල් වහක ගන්නකොට දැන්න දැන්නම අම්මා තාත්තා විදිහට ඇස් දෙක පියාගෙන අහක බලා ගන්න වෙනවා. අහෝ අපි මහාන වෙච්ච එක කොච්චර සැපයක්ද. ගොඩාක් තැන්වල මිත්‍රද්‍රෝහි වෙන්න තිබ්බ දේවල් අපෙන් වැළකුණා අපිව මහාන කරගත්ත නිසා. කොහොමද මේ වගේ බේරෙන්නේ? කවුද මේවා කියලා දෙන්නේ? ගුරුවරයා කියන දේ ඉගෙන ගන්න එක තමයි මිත්‍රකම. මට මේ පිරිමි විද්‍යාලයක ළමෙක් කිව්ව ස්වාමීනි, සර් උගන්වද්දි, ටීචර් උගන්වද්දි පිටිපස්සේම පෝලිමේ කොල්ලෝ ෆෝන් වලින් වැඩ. සමහර ගුරුවරු වෙවිලා කඳුළු පුරවගෙන යන්නේ. සමහර ගුරුවරු දැන් ගුරුපත්වින් වලින් ඉල්ලාස් වෙනවා. ඇයි මේ දරුවෝ වද දෙනවා? ළමයි වද දෙනවා. මිත්‍ර ද්‍රෝහි අනාගතේ දුක් ගොඩක් අතීතයගෙන ඉපදිලා. කෙලෙහි ගුණ තියෙන්න ඕන, ගෞරවයේ තියෙන්න ඕන, මුල මතක තියෙන්න ඕන. එක එක මුණ ගැහින්නේ පස්සේ කිරිපිවි අම්මනේ, කුණු අත ගෑවේ අම්මනේ. අම්මා අපිව කී ගමනක් නාවල ඇතිද? මෙතන ඉන්නවා බලන්න, ජීවිතේ එක දවසක් තමන්ගේ අම්මා නාවල නැති චරිත ඉන්නවා. මොකටද සෝබනේ? තාත්තා අපිව කොච්චර බදාගත්තද, වැළඳගත්තද? අනේ මගේ තාත්තා කියලා තමන්ගේ තාත්තා වැළඳගත්තේ නැති මිනිස්සු ඉන්නවා. මොනවද මේ අපි ලොක්කො ලොක්කො කියලා මොකද්ද මේ තියෙන සෝබනේ? අපිට කොච්චර අම්මලා ඇඳුම් පැළඳුම් ඇඳෙව්වද, අපි අම්මට ඇඳුමක් අඳවලා තියෙනවද? අම්මලා තාත්තලා අපිට කොච්චර කැව්වද, අපි බත් කටක් අම්මට එක බත් කටක් කවලා තියෙනවද? සමහර අය ඉන්නවා තමන්ගේ අම්මට බත් කටක්වත් කවලා නැහැ. විභාග ලියනකොට අම්මට වඳින ගාථාව දසමා සිවුරේ කත්වා පෝසී සිවුද්ධිකාරණම්, පියාට වඳිනකොට උද්ධිකාරෝ වළඟිති. විභාග ඕන එකට ලියනවා. ඒ වුණාට සමහර චරිත ඉන්නවා ජීවිතේට එක දවසක් අම්මට ওই ගාථාව කියලා වැඳලා නැහැ, තාත්තට ওই ගාථාව කියලා වැඳලා නැහැ. මොකටද මොකටද? ඉතින් මිත්‍ර ධර්මයේ නැති යම් කිසි කෙනෙක් විඳිනවද දුක? ඒක ලෝක සත්‍යය විඳිනවා. මොනවද ඒ දුක් කන්දරාව? තමයි ගෙදරින් එළියට ගියාට පස්සේ සැනසෙල්ලක් නැහැ. ඒ මිත්‍රකම තියෙන කෙනාට ගෙයින් එළියට ගියාට පස්සේ සැනසෙල්ල රැකවරණයක් ලැබෙනවා. තමන් එක්ක යන අයටත් පිටක් තියෙනවා. අද කාලේ මොනවාරි බිස්නස් එකක් පටන් ගත්තත් එයත් ඉවරයි, යාළඟ වැඩ කරන අයත් ඉවරයි. මිත්‍ර ද්‍රෝහි නිසා. ඊළඟට රට රටවල් වලට ජනපද වලට ගියාට පස්සේ හොඳට සැප සම්පත් භුක්ති විඳින්න ලැබෙනවා කියනවා මිත්‍ර ද්‍රෝහි නැත්තම්. තව තියෙනවා මේ බලන්න, නාස චෝරා පසහන්ති නාති මඤ්ඤෝති කත්තියෝ සබ්බේ අමිත්තේ තරති යෝ මිත්තානන්න දුහබති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසිවිට සොර සතුරෝද වූ හට ලං නොවී සිටිත් මෙය. රජතුමා ඔහු ගැන අවමනක් නොකිරීමය. ඔහු සියලු සතුරන්ගෙන් ඈත් වී සිටින්නේ මෙය. සතුරෝ වැඩි නම් මොකද? මිත්‍ර ද්‍රෝහි වෙලා. යම් කිසි කෙනෙකුට සතුරෝ වැඩි නම්, හදිහෝනියන් වැඩි නම්, එයා සසරේ නෙමෙයි මේ ජීවිතේ මිත්‍ර ද්‍රෝහි වෙලා. ඒ කියන්නේ කවුරු හරි මිත්‍රකමේ විශ්වාසය කඩලා, යාළුවෝ විදියට විශ්වාසකමෙන් කියන්න තියෙනවා නම් රහසක් කිව්වා කියන්නකෝ. විශ්වාස කරලා යාළුවෙක් කිව්වේ
ඒ රහස කඩන්න හොඳ නැහැ. ඊළඟට තමන් මේ ස්වාමියා මේ බිරිඳ කියලා විවාහ වුණා කියන්නකෝ. ඒ විවාහයේ මිත්‍ර බන්ධනේ කඩන්න හොඳ නැහැ. ඉස්සර වෙච්ච දෙයක් කියන්න. ඔන්න දෙන්නෙක් සූදු කෙලියා. සූදු කෙලිනකොට පෙරදිලා පෙරදිලා අලෙක් කෙනකෝ මං ඇඳගෙන ඉන්න ඇඳුම් ටික මේ ඔට්ටුවට තියෙන සූදු කෙලිමු කිව්වා අය. සූදු කෙලියා. ඒකත් පෙරදුණා. දැන් ඇඳගෙන ඉන්න ඇඳුමුත් නැහැ. ඔළුව බිම ගහගෙන අඬා අඬා ඉන්නකොට අර දිනපු මිනිස්සයා ඇහුවා මොකද බං කියලා. මං කොහොමද බං ගෙදර යන්නේ කියලා කිව්වා. එහෙනම් ඔබ ආයේ සූදු කෙලින්න එපා කියලා තමන්ගේ අර ගත්ත වස්තුවයි ඇඳුම් පැළඳුම් ඔක්කොම ටික යාට දීලා ගෙදර පලයන් කියලා යවුවා. දැන් උන පෙරදුන කෙනා අර ඇඳුම් ටික අරන් ගියා. පස්සේ කාලෙක අර දිනපු කෙනා ඉන්නවනේ. ඒ දිනපු කෙනා වැරදි කාමසෙවණේ වෙන ගෑණියෙක් එක්ක ඉඳලා අහුවෙලා රජතුමාට හිස ගසා දාන්නට නියෝග කරලා වද බිද ගහ ගෙනියනවා. ඒ ගෙනියනකොට අර පෙරදිලා Tamanට ආපහු අර ඇඳුම් දුන්න කෙනා ඉන්නවනේ. ඒ කෙනා අරයා දැක්ක ගමන්ම මතක් වුණා මෙයා මට ඇඳුම් දුන්න ඉදා මම පෙරදිච්ච වෙලාවේ මේ මිනිහයාට කරදරයක් වෙන්න එපා කියලා මෙයා රජතුමාට ගිහිල්ලා කිව්ව රජතුමනි ආවල් කෙනා බේරන්න. තෝ කවුද යකෝ එහෙම කියන්නේ? ඒක බේරනවා නම් තෝ මැරියන් කිව්වා. ඊට පස්සේ මෙයා මොකද කළේ රජතුමනි? කමක් නැහැ. මං එයා වෙනුවෙන් මැරෙනවා කිව්වා. කතා දෙකක් නැහැ. ඒ විලන් වදක පොරිසන්තයට කිව්වා ගහපන් බෙල්ල කියලා. බෙල්ල කපා දැම්ම අරයා බේරුවා. යාළුවා වෙනුවෙන් ජීවිතේ දුන්නා. මැරිච්ච ගමම්ම චාතු මහරජක දිව්‍ය ලෝකෙ උපදුනා මිත්‍ර ධර්මේ නිසා. කෙලෙහි ගුණ සිහි කරපු නිසා. මතක තියාගන්න සත්පුරුෂයන්ගෙන් අපි අහලා තියෙනවා ඉස්සලාම විපාක දෙන්නේ මිත්‍ර ධර්මයේ හෝ මිත්‍ර ද්‍රෝහි බව හෝ විපාක දෙනකොට කර්ම වලින් මිත්‍ර ද්‍රෝහි වෙලා තිනවනම් කොච්චර පින් කළා තිබ්බත් අර මිත්‍ර ද්‍රෝහි බව ඉස්සරහට එනවා. ඒක උඩටම එන විපාකයක්. අපිට මිත්‍ර ධර්මයේ හිතවල පිහිටලා නැහැ කියලා අපි කාගේ චරිත තේරුම් කරන්න එක කාරණාවක් කියන්න. ඔන්න අමාරුවෙන් ඉගෙනගෙන රස්සාවක් ගන්නවා. රස්සාවේ පළවෙනි පඩිය හම්බ වෙනකොට උගන්වපු ගුරුවරු මතක නැහැ. පන්ති යවපු අම්මලා තාත්තලා මතක නැහැ. පඩියක් ගන්නකොට ඉස්සෙල්ලාම පඩිය නෙමෙයි පඩියක් ගන්නකොට අනේ මගේ ගුරුවරුන්ට පින් සිද්ධ වේවා. දෙමව්පියන්ට පින් සිද්ධ වේවා අපිට උගන්වුවට. අපේ වමනාවෙන් ඉස්කෝලේ ගියේ නැහැ. අම්මලා ගගහ අපි ඉස්කෝලේ යව්වේ. අපි කැමති නෑ උදේට නැගිටින්න. අම්මලයි බලෙන් නැගිටුවේ. බෑ කියද මේ නැගිටවල යහපැත්තට ගිහලා එනකොට කොල්ල ආයි බුදි. අනේ අම්මලා කොච්චර දුක් විඳද. පඩිය ගන්නකොට අම්මා මතක නෑ කොහේවත් යන ගෑණියෙක් හරි සල්ලාල මඩමක් හරි කඩයක් හරි එහෙම නැත්තම් බොන තැනක් හරි තිප්පලක් හරි ඒව මතක් වෙනවා. අරව මතක් වෙන්නේ මුල මතක නෑ. මිත්‍ර ධර්මය. ඒ නිසා මිත්‍ර ද්‍රෝහි කෙනෙකුට ලැබෙන දේවල් ලෝක සත්වයන්ට ලැබෙනවා. දැන් මේක තියෙනවා. ඒ නිසා සතුරෝ ඇති වෙන්නේ මිත්‍ර ද්‍රෝහි බව නිසා කියනවා. අකුද්දෝ සගරං ඊති සභාය පටි නන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති යෝ මිත්තානන්න දුබති. යමෙක් මිතුරන් අට ද්‍රෝහි නැතිනම් කිසිවිට කෝපයක් නැති සිතින් එන්නේ තම නිවසට. මිත්‍ර ද්‍රෝහි නැති කෙනා හැමදාම ගෙදෙට එන්නේ සතුරු සිතින් කියන කෝපයක් නැති සිතින්. දැන් කොහොමද සමහර ගෙවල් වලට වැඩට ගිය කෙනා අවසරේට ඇස් රත්තු කරගෙන දත් මිටි කාගෙන කෝ අර කී කියාගෙන එන්නේ? ගෑණිගේ වැරද්ද නෙවෙයි. ඒ මනුස්සයා මිත්‍ර ද්‍රෝහි. ඊළඟට තියෙනවා සභා මැදකට ගිය විට පිළිගන්නේ සතුටින් නෑයන් වෙතට ගිය විට ඔහු තුන් නෑයෙක් වෙයි. නෑයෝ අත්තරින්නේ නෑ. එයා සභාවකට ගියාට පස්සේ එයා සභාවේ අත්තරින්නේ නෑ. දැන් අද කාලේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සුදුස්සාට සුදුස්සෙන් ලැබෙන්නේ.
රස්සාවකට ගියත් රැකියාව උසස් රැකියාවේ උසස් විහිං වලට යන්න හරි අමාරුයි. කැපි කැපි අයින් වෙනවා. අපි බොස්ලට බැන්නට, රජයට බැන්නට ඒ කර්මය සකස් වුණේ තමන් මිත්‍රද්‍රෝහි වෙලා කාගේ හරි විශ්වාසයක් කඩලා. ඒකයි මේ නිවන් දකින්න පවාපෙන් අතින් තියෙන ලෝකේ හදන එක නෙවෙයි, තමන්ගෙම කෙලෙස් ශේ කර ගැනීම. තමන්ගෙම කෙලෙස් ශේ කරගත්තට පස්සේ විපාක දෙන්න තැනක් නැහැ. කෙලෙස් ශේ කරගත්ත කෙනාට මනුස්ස ලෝකේ විපාක දෙන කර්ම නැහැ. කෙලෙස් ශේ වෙලා. දැන් කෙලෙස් ශේ කරගත්තේ නැති කෙනාට ඕන ලෝකෙක තිරිසනෙක් විදියට විපාක දෙන්න කර්ම තියෙනවා. තිරිසන් හිත් පවත්තලා. නිරේපදින කර්ම තියෙනවා. තුච්ච සිතිවිලි පවත්තලා කර්ම කළා. පෙරේතෙක් වෙන කර්ම තියෙනවා. පෙරේතයෝ විදිහට වැඩ කරලා ප්‍රේත කර්ම සකස් කළා. මනුස්ස ලෝකේ ඉපදින කර්ම තියෙනවා. මනුස්ස මිනිස්කම තිබිලා දිව්‍ය ලෝකේ විපාක විඳින කර්මත් තියෙනවා. දෙවියෙක් විදිහට ඉඳලා බ්‍රහ්ම ලෝකේ විඳින කර්මත් තියෙනවා. බ්‍රහ්ම සිත් පවත්තලා මිත්තා කරුණා මුදිතා උපේක්ඛ ඒ සිතිවිලි බ්‍රහ්ම ලෝකේ විපාක දෙනේවා. ඒ නිසා විපාක දෙන්න තැනක් හැදෙනවා කර්මයක් කරනකොට. නිකලෙස් වෙච්ච කෙනාට විපාක දෙන්න තැනක් නැහැ. එයාගේ හිත කෙලෙස් වලින් තොර නිසා ඒට කියනවා අමාමා නිවන කියලා. පුනර්භවයක් නැහැ. ඊට පස්සේ දැන් තියෙනවා සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සගාරෝ වන්න කිත්ති බතෝ හෝති යෝ මිත්තානන්න දුහබති. යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසිවිට අනුන් හට සැලකිලි කොට තමා සැලකිලි ලබන්නේ මෙය. සක්කත්වා සක්කතෝ හෝති අනිත් අයට ගරු කළොත් තමයි තමාට ගරු බව එන්නේ, සක්කාර බව එන්නේ. තමාගේ ගෙදරට මිනිස්සෙක් ආවට පස්සේ ඒ මිනිහයාට සක්කාර සම්මාන කළොත් තමයි එයාගේ ගෙදරට ගියාට පස්සේ සක්කාර සම්මාන ලැබෙන්නේ. ඊට පස්සේ තමන් තමන්ගේ දෙමව්පියන්ට උපස්ථාන කරන්නේ නැහැ, සලකන්නේ නැහැ. තමන්ගේ දරුවන්ගෙන් තමන් බලාපොරොත්තු වෙනවා. අපේ දරුවෝ කන්න දෙයි, බොන්න දෙයි, නාවයි, කවයි, පොවයි කියලා. තමන්ගේ අම්මා බලන්න යන්නේ නැහැ. තමන්ගේ තාත්තා බලන්න යන්නේ නැහැ. තමන් දරුවන්ගෙන් යමක් කැමතිද ඒ තමන්ගේ දෙමව්පියන්ට කරන්න. තමන්ගේ දරුවෝ ඉඳින්දින් තමන්ගේ අම්මයි තාත්තට වහපන් කට කියනවනම් අර දරුවෝ කවදා හරි දවසක ඒ අම්මගේ තාත්තගේ කට වහනවා. දැක්කද මිත්‍ර ද්‍රෝහි? තමන් යමක් කැමති නම් කැමති දේ දෙන්න, ආදරය කැමති නම් ලෝකෙට ආදරය දෙන්න, සෙනෙහස කැමති නම් සෙනෙහස දෙන්න, හිත රිදෙන වචන කැමති නැත්නම් කවදාවත් කාගේවත් හිතක් රිදවන්න එපා පින්වත්නි. හිත රිද්දුවොත් ලැබෙනවා. මනුස්සයාගේ ආදරය තමන්ට ඕන නම් මිනිහට ආදරය කරන්න. මිනිහාගේ ඇඟට කඩා පැනලා තෝ බැඳ නිසා මට මේක උනේ ඊට වැඩිය හොඳයි කියලා කෑගෝසම් ගහගෙන කවදාවත් ආදරය ලැබෙන්නේ නැහැ. මිනිහට ආදරය නෙවෙයි දෙන්නේ. සසරේ කර්මයක් නිසා මනුස්සයගෙන් ආදරය නොලැබී තියෙද්දිමුත් ඈ ඉවසාගෙන ඉන්නවා නම් මනුස්සයාව ඉක්මව යන්නේ නැත්තම් මේ ජීවිතේ මේ අවුරුදු 10 15 විඳවයි, මැරිච්ච ගමන් දෙව්ලොව. ඇයි මිත්‍රද්‍රෝහි වුණේ? මනුස්සයාගේ කර්මය ඒක අරන්යයි. පින්වතුනි දෙන්නම බැනගෙන තෝතෝ කියලා දෙන්නම බැඳගෙන තෝ උපන් තැනක අපි ඉපදෙන්න එපා කියලා පැතුවට එහෙම ලැබෙන්නේ දෙන්නේ කර්ම සමානයි. ආය හම්බ වෙනවා. මිනිසයා බයිනවා නම් තමන් නොබැන ඉන්න. ඒතර කර්ම දෙක වෙනස්. ඒකේ නම මොන ගෙහින්නේ අය. මිනිසයා අයාලේ යනවා නම් තමන් අයාලේ යන්න එපා. අනිවාර්යෙන් මොන ගෙහිනවා අය. මිනිසයා අයාලේ යනවා නම් තමන් සීලේ ඉන්න. ආය මොන ගෙහින්නේ ඒ වගේ මිනිසෙක්. කට සද්දේ ගෑණියෙක් ලැබිලා ඉන්නවා නම් මිනිසයා ඉවසලා ඉන්න. ආය කවදාවත් කට සද්දේ ගෑනු හම්බ වෙන්නේ නැහැ. තමන් ලෝකෙට දින දී තමන්ට හම්බ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා අනුන් හට ගරු කරලා තමාට ගරු ලැබ තමන් අනිත් අයට ගරු කරලා කළොත් තමයි අනිත් අයගෙන් තමන්ට ගෞරවය ලැබෙන්නේ. හොඳට බලන්න තමන්ට ගරු සත්කාර සම්මාන මිනිස්සු කැමති තමන්ට, අනිත් අයට දෙන්නේ නැහැ. අනිත් අයට ගෞරවය දෙන්නේ නැහැ.
එදුර ලැබෙන්නේ ඒක මිත්‍ර ධර්මයේ ස්වභාවය ඊට පස්සේ තමන් නම් හොඳ නමක් පැහැපත්කමක් දරාගෙන සිටින්නේ මිත්‍ර ද්‍රෝහි නොවුනට පස්සේ හොඳ නම පැතිරෙනවා මූණත් ලස්සනයි මූණ ලස්සන කියන්නේ සුදු කියන එකද නෙමෙයි එයා හරි ප්‍රියමනාපයි දැක්කත් ඇති hina unat ඇති කොයි හරි තැනකට ගියාට පස්සේ පාළුයි වගේ යා නැත්තම් ගමේම ප්‍රියමනාප චරිතය මල ගෙදරට මඟුල් ගෙදරට යා එමුල් වෙනවා hina වෙලා ඔක්කොම කතා කරන මොනවා කිව්වක් ගණන් ගන්නෙත් නැ අනේ අපි මෙහෙම කරමු කියලා හරි ලස්සන චරිත කලාතුරකින් අතරින් පතර ඉන්නවා මිනිසුන්ට ප්‍රියමනාප වෙනවා කියන එක ලේසිද ඇයි හැරුණත් ඇදයක් කියනවනේ එහෙම මිනිස්සුන්ගෙන් එහෙම වචනයක්වත් අහන්න නැතුව ඉන්න පුළුවන් මිත්‍ර ද්‍රෝහි නොවුනොත් අම්මට වංචා කරන්න එපා තාත්තට වංචා කරන්න එපා තමන්ට උගන්වන ගුරුවරුන්ට වංචා කරන්න එපා යාළුවෙක් මිත් විශ්වාස කරලා කියපු දේ ඒ විශ්වාසෙ කඩන්න එපා ආදරය කරද්දී පිරිසිදුකම නැති කරගන්න එපා විවාහ වුණාට පස්සේ ස්වාමියාගේ බිරිඳගේ තියෙන පතිවෘතා ධර්මයේ රකින්න මිනිසුන්ට ගරු කරන්න ගෙදෙට කෙනෙක් කාවට පස්සේ පැන් විදුරක් හරි දෙන්න ඒවා මිත්‍ර ධර්ම නැත්තම් මිත්‍ර ද්‍රෝහි තමන්ට මිනිස්සෙක් උදව් කරලා තියෙනවා නම් කවදා හරි උදව් කරන්න ලස්සන කතාවක් කියන්න පොඩි ළමිනුත් ඉන්න නිසා චූටි කොල්ලෙක් හිටියා මේ කොල්ලා මේ බලන්න මිත්‍ර ධර්මේ මේ කොල්ලා පොතක් පතක් හොයාගන්නේ කුලි වැඩට ගිහිල්ලා ඔයාලා මේ ගමේ මිනිස් අයද නම් මේවා සාමාන්‍ය විදිහට සුරංගනම් කතා වෙයි නමුත් ওই කතාව මට හොඳට දැනෙන එකක් මමත් ඉස්කෝලේ ගිහිල්ලා නිවාඩුවක් ලැබෙනකල් ඉන්නේ කුලි වැඩකට යන්න පොත් ගන්න සල්ලි හොයාගන්න අපි එහෙම ඉගෙන ගත්තා මගේ මට හරියට ආදරෙන් හිටපු ගුරුතුමියක් ළඟදී නැති වෙලා මට බණට ආරාධනා කළ ගෙදර ආයිට මම දන්නේ නැහැ ඒ දවස්වල මං ඉන්දියාවේ හිටියේ මං බණට යනකොට ඒ ගෙදර පුතා මට ලියුමක් දුන්නා මං කැමැත්තෙන්ම මේ බණට ගිය මගේ ගුරුවරයාට කෘතගුණ සලකන්න ඒ ලියුම මටත් දැන් මතක නැහැ ඒ ලියුමේ ලියලා තියෙන්නේ මම ලියපු ලියුමක් මං උසස් පෙළ කරද්දී මට පොත් වගේයක් නැති වෙලා ගන්න සල්ලි නැතුව මම ටීච මොන ගෙහිච්ච වෙලාවේ ටීචර්ත් එක කියලා මම ඒක මේ දවස්වල පොත් ටිකක් තියෙනවා ගන්න බැරි වුණා ටීච කියලා ටීචර්ට දැනිලා ටීච මට පොත් අරන් දීලා ඊට පස්සේ මම ටීචර්ට ලියුමක් ලිව්වා ටීච මම ටීච අරන් දෙයි කියලා නෙවෙයි මට අර හිතට හිතෙච්ච නිසා මම කිව්වේ අනේ ටීචර් ගොඩක් පිං මට දැන් මගේ හිතේ ගින්දර අඩුයි මට මේ පොත් ටික බලන්න විභාගේ පාස් කරගන්න පුළුවන් කියලා ඊට පස්සේ කොමාරි ටීචර්ගේ අත් දවසේ දානේදී මං ඉතින් ගොඩාම් පින් කරලා මං කරපු පින අනුමෝදන් කළා වෙන මොනවා කරන්නද මම කිව්වේ එහෙම අමාරුවෙන් ඉගෙන ගන්න ළමයි ඉන්නවා අර කොල්ල ඔහොම යනකොට පොතක් ගන්න වැඩ කරලා සල්ලි දෙන්න සල්ලි දෙනවා කියා කරේ එකෙන් පොත ගන්න දවසක් වීදී ඇවිද්දා රස්සාවක් හම්බුන්නේ නැහැ වැඩක් හම්බුන්නේ නැහැ ඇවිදලා ඇවිදලාම පිපාසයි පොඩි කොල්ලට අවුරුදු දැන් 9ක් 10ක් විතර ළඟ ගේට්ටුවකට ගෙවුවා නෝනා කෙනින් කාම් මේ ගෙදරින් එළියට ඇවිල්ලා ඇවි කියලා ඇහුවා මට පිපාසයි වතුර ටිකක් දෙන්න කිව්වා ගේට්ටුව ඇරලා එන්න පුතා ඉඳ ගන්න කියලා ගේ ඇතුළට ගිහිල්ලා කිරි වීදුරුවක් හදලා දුන්නා මේ කොල්ල කිරි එක බිව්වා ඇහුවා නෝනා මොනවද කරන්න තියෙන්නේ කිව්වා අපි එහෙම ළමයිගෙන් වැඩ ගන්න නැහැ ඔයා දැන් යන්න කියලා කිව්වා එච්චරයි මතක ගොඩාක් කාලයක් ගියා අර ගෙදර නෝන ලෙඩ වුණා ලෙඩ වෙලා ළඟදී හදපු ප්‍රයිවට් හොස්පිටල් එකට අර නෝන ඇඩ්මිට් කළා ඊට පස්සේ ලක්ෂ ගානක බිලක් ආව මාසයක් හිටියයි නෝන ඔපරේෂන් කරලා බේර ගන්න බිල ගෙවන්න ගියා ලක්ෂ ගානක ඉතුරු බිල දැක්කා දුව හිටියේ දුව ගෙවල් දොරවල් ඔක්කොම විකුණලා අම්මගේ බිල ගෙවන්න යනකොට බිල කවුද ගෙවලා බිල කවුද ගෙවලා බිල කිව්වා කිව්වා කවුද කිව්වා මේ ගෙව්වේ කියලා රිසිට් එක දුන්නා රිසිට් එකේ ලියලා තියෙනවා කිරි වීදුරුවකින් බිල ගෙවන ළඳි
ඒ හොස්පිටල් එකේ අයිතිකාරයා අර ළමයා. ඒ නිසා එයා එතන ඉන්නේ මිත්‍ර නිසා කෘතගුණවන්තකයි. අද කාට හරි අතට සල්ලි හම්බ වෙනකොට පුංචි කාලේ බත් කවපු මතක නෑ, වතුර පොදක් දුන්නේ මතක නෑ, කෙලෙහි ගුණ නෑ. මේ සාදු කියලා සෑයක් බෝධියක් වැඳගෙන ඉන්නේ හරි පන්සලේ හාමුදුරුවෝ මේවා රැකගත්ත නිසා. මොනවා හරි ප්‍රශ්නයක් වුණ ගමන් බලන්න හාමුදුරුවන්ට අත්දික් කරන හැටි මිත්‍රද්‍රෝහි. එතකොට සත්පුරුෂ ධර්මයේ තියෙනවා යම් ගෙදරකින් බත් කටක් කෑවොත් එහෙම ආයේ ගෙදරට විරුද්ධ වෙන්න එපා කියලා. සත්පුරුෂ ධර්මයේ තියෙනවා ගෙදරකින් බත් කටක් කෑවොත් ඒ ගෙදරට විරුද්ධ වෙන්න එපා කවදාවත් ජීවිතේ කියලා. ඇයි බත් කාලා ණය වෙලා? කවදාවත් තමාට අකුරක් උගන්වපු කෙනෙකුට ගුරුවරයෙකුට ද්‍රෝහි වෙන්න එපා. තමාට කණ්ඩ දුන්න ගෙදරකට ද්‍රෝහි වෙන්න එපා. එහෙනම් ගෙදර මිනිස්සයා කඹරලා තමන්ට ගෙනලා දෙනවා නම් කණ්ඩ බොන්න අඳින්න දෙනවා නම් ඒ මිනිස්සයාට ද්‍රෝහි වෙන්න එපා. ඒ පාපේ එනවා. මනුස්සයයි ෆෝන් එක ගෙනත් දුන්නේ, මනුස්සයයි ෆෝන් බිල ගෙවන්නේ, මනුස්සයයි ෆෝන් කාඩ් එක දාන්නේ. ඒ ෆෝන් එකෙන් වෙන මිනිහෙකුට නරක විදිහට කතා කරන්න එපා. මිත්‍රද්‍රෝහි. ඒකයි මේ රටටම වෙච්ච නස්පැත්තිය. ලංකාවේ මිනිස්සු සෑය බෝධි විහෙර විහාර බඳිනවා. කෝ මිහිඳු මහරහතන් වහන්සේ සීකරනවාද? ලංකාවට ධර්මයේ ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ගෙදර හැමදාම බුදුන් ඇඳලා මිහිඳු මහරහතන් වහන්සේට වඳිනවද? ඇයි අපිට මේ ඔක්කොම ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසානේ. අපේ අනුබුදු, අපේ ශාස්ත්‍රඥ වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේනේ. අපිට ධර්මයේ ගෙනාපු කෙනා. මේ වෙන පෝය දවස්වලට පින්වත්නි ඉන්දියාවේ සත්තු මරන්නේ, ලංකාවේ පොසොන් පෝය දවසේ රජ්ජුරුවෝ දඩේමි ගිහින් රජ්ජුරුවෝ දඩේමි ගියා 40,000ක් එක්ක. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩි නැත්තම් වැද්දු ටිකක්. අපි වැද්දන්ගෙන් ගලවලා මිනිස්සෙක් කලේ මිහිඳු මහරහතන් වහන්සේ. කෝ මිහිඳු මහරහතන් වහන්සේට වඳිනවද? මිහිඳු මහරහතන් වහන්සේගේ සෑයයි කියලා රජකල තියෙන සෑයක් සෙල්ලිපි සහිතව ගල් ටිකක් එක්ක වල් බිහි වෙවි තියෙන වල් ටිකක් ගලවන්න කෙනෙක් නැහැ. මලක් පුදන්න කෙනෙක් නැහැ. පහනක් පත්තු කරන්න කෙනෙක් නැහැ. ලංකාවට හරියයිද? බෝධිය වඳිනවා. වඳින බෝධිය ගෙනාපු සංගමිත්තාවට වඳින්නේ නැහැ. ථූපාරාමයට එහා පැත්තෙන් සංගමිත්තා උත්තමාවියගේ ධාතු සෑය තියෙනවා. මෙතන ඉන්නවා ජීවිතේට දැකලවත් නැති අය සෑය. ලංකාවේ කාන්තාවන්ට විමුක්ති දාහනේ රැගෙනාවේ සංගමිත්තා උත්තමාවිය. මේ කාන්තාව මේ විදියට වැඳගෙන පුදාගෙන පින් කරගන්නේ සංගමිත්තාව නිසා. මේ කාන්තාව පෙරලි පෙරලි ගිහිල්ලා අර උතුම් සෑය මල් වලින් වහලා වඳින්න ඕන. තියෙන තැනවත් දන්නේ නැහැ. කෝ මිත්‍රකම. දැක්කද වැරදිච්ච වැරදිල්ල? මුල මතක නැහැ. ඊට පස්සේ තියෙනවා පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටි වන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝ මිත්තානන්න දුහබති. පූජකෝ ලබතේ පූජං, අනිත්යයට බුදලා තමනුත් පිදුම් ලබනවා. ඒ කියන්නේ තමන් කැමති දේ දෙන්න ඕන. ඒක තමයි මිත්‍ර ධර්මය. වන්දකෝ පටි වන්දතං, වැඳලා වන්දනාව ලබනවා. යසෝ කිත්තිංච පප්පෝති, යසසත් කීර්තියත් පැතිරිල යනවා. යෝ මිත්තානන්න දුහබති, මිත්‍රයන්ට ද්‍රෝහි වුනේ නැත්තම්. අද කොච්චර තියෙනවද ගෑනු නිසා අම්මලා අමතක කරනවා, තාත්තලා අමතක කරනවා, ගෑ කෙල්ලෝ නිසාම යාළුව කාකොටා ගන්නවා. මිත්‍ර ද්‍රෝහි. අද කාලේ තියෙනවා එක මැසේජ් එක කොල්ලෝ 10-15කට යවනවා. මිත්‍ර ද්‍රෝහි. ඒකයි
ඊළඟට තියෙනවා අග්ගියතා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජ අජහිතෝ හෝති යෝ මිත්තානන්න දුබති යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසිවිට ගිනිසිලුවක් ලෙසට ඉසුරෙන් දිලෙන්නේමය දෙවි කෙනෙක් විලසට ආනුභාව ලබන්නේමය සිරියාව හැම විට ඔහු කෙරෙන් පහ නොවන්නේමය ආන්න කෙලෙහි ගුණ තියෙනවා නම් මිත්‍ර ද්‍රෝහි නැත්තම් ගිනිසිලුවක් වගේ දිලෙනවා කියනවා යහන් දිහා බලනකොට බයක් හිතෙනවා අනම්බනම් කතා නැහැ ලඳ බොළඳ කතා නැහැ කවටකම් කිරිලි නැහැ තේජස් හරි ජීවිතයත් එක්ක තේජස නැහැ අද කාලේ ඒකයි ඔක්කොම බැල්මෙලන්නේ තේජස නැහැ දෙවි කෙනෙක් විලසට ආන් දිව්‍ය රාජෙක් වගේ මනුස්ස ලෝකේ ඇවිදගෙන යන අද කාලේ ඒ වගේ අය හොයා ගන්නවත් නැත්තම් තියෙන්නේ මිත්‍රත්වයේ තියෙන දෝෂ. ඊට පස්සේ සිරියාව හැම විට ඔහු කෙරෙන් පහනවා සිරියා අජහිතෝ හෝති. සිරියා කාන්තාව යාව අතහැරලා යන්නේ. කරන කරන දේ හරියනවා. දැන් සමහරට නායක හඳුරන්ගේ ওই කතාව තමයි කියුනේ. මං ආපු ගමන් නායක හඳුර ගමේ මිනිසුන්ගේ හොඳනේ කිව්වේ. ඇයි මිනිසු නිසා උන්නාන්සේ දානමාන වලින් දන්නේ උන්නාන්සේ කෘතගුණ සැලකුව අඩුපාඩු කිව්වේ නැහැ. ඒ නිසාම හරියනවා ලස්සන පන්සල සිරියාව දැන් ඔන්න මහමෙවුනාවටත් කියාගෙන යනවා මහමෙවුනාවට පිටරටින් ආධාර එනවා ඇති ඒකයි මේ මහමෙවුනාව ගොඩනැගිලි හදාගෙන යන්නේ කියලා ඇත්තටම කතාව ඒක නෙවෙයි ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන මිත්‍ර ධර්මය බොහෝ තැන්වල ගෝලයා ඉස්සරහට එනවාට ඉරිසියයි අනිත් අය අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ඉරිසියාව නැහැ ඊළඟට උන්නාන්සේ හැමදාම තමන් මහාන වෙච්ච තැන තමන්ට උගන්වපු ගුරුවරු සිහි කරනවා. උන්නාන්සේට මිත්‍ර ධර්මී තියෙනවා. පුංචි උපකාරයක් කළා තියෙනවා නම් කලින් හරි ඒ කෙනාට උපකාර කරනවා. මිත්‍ර ධර්මී තියෙනවා. උන්නාන්සේගේ සසරේ පුරුදු කරගෙන ආපු මිත්‍ර ධර්මයට උන්නාන්සේ හිතන හිතන දේ හරියනවා. අපි සක්සුදක්සේ ඒක දන්නවා. මොනවාරි කරන්න ඕන කියලා කියපු ගමන් කට්ටිය එකතු වෙනවා මිනිස්සුම එකතු වෙන්නේ එකතු වෙලා කරන්නේ උන්නාන්සේගේ සිද්දවිල්ල විතරයි ඕන්නේ මනුස්ස ලෝකේ මිත්‍ර ධර්මෙන් රාත්‍යහරි පාප කෙනෙක් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඇයි මේකේ තියෙන පිරිවර සම්පත් වැඩි වෙනවා මිත්‍ර ධර්මයේ තියෙන අයට කියලා උන්නාන්සේගේ දැනට අසපු ඇතුලේ ඉන්න සංඝ පිරිසම 800ක් ශිෂ්‍ය පිරිස එක වචනේ 800 මහනවා හේතු උන්නාන්සේ මිත්‍ර ධර්මයේ කෙලෙහි ගුණ තියෙනවා. අද හාමුදුරුවොත් බණපුටු ඉඳලා යසට බණ කියනවා. ධර්මයේ උගන්වපු ධර්මයේ රැගෙන මිහිඳු මහරහතන්සේ සිහි කරන්නේ. ඔය රහත් රහත් කියලා මිනිස්සු එක එක හාමුදුරුවෝ සිවුරු කරගෙන පිස්සුවෙන් විකාර කියාගෙන යන්නේ. ඒ ඇත්තන්ට ගුරුවරු නැහැ. මිහිඳු මහරහතන්සේට තරහයි. කෘතගුණ නැහැ. ඒ නිසා යම් තාක් දුක් විඳින තියනවා දෙයි දුක් විඳිනවා ඊට පස්සේ තියෙනවා ගාවෝ තස්ස පජායන්ති කිත්තේ වුත්තං විරුහති පුත්තානම් ඵල මස්සාති යෝ මිත්තානන්න දූබති යමෙක් මිතුරන් හට ද්‍රෝහි නැතිනම් කිසිවිට තමාගේ ගව සම්පත දිනු වී යන්නේමය අද කාලේ මිනිස්සු ගව සම්පත කියන්නේ ඒ කාලේ රැකියාවනේ අද කාලේ ගොඩක් මිනිස්සු කුඹුරු වතු පිට අතහැරලා යනවනේ මේ ඉඩකඩන් තිබ්බ කෑලි කෑලි කළ විකුණනවනේ ඒක දියුණු පවුණු කරගන්නේ නැහනේ හේතු දියුණු වෙන්නේ නැහැ තමන්ගෙන් වෙච්ච වැරදි කට ඇරියොත් බොරු දිව දෙකයි කියන්නේ එකක් කරන්න එකක් යාළුවන්ට මූණට පේන්න එකක් නැතිකුට එකක් යාළුවන්ගේ ගෙදර ගිහලා හොඳට සප්පායම් වෙලා කාලා බිලෙන්න කැමති තමන්ගේ ගෙදර ආපුවම මං අරිනවා මිත්‍රද්‍රෝහී ඊට පස්සේ වෙන්නේ දියුණු වෙන්නේ යා කුඹුරේ වගාවද සරුසාර වන්නේ මෙය දූ දරුවන් දොහුවට සුවසේ සිටින්නේ මෙය දරු සම්පත ලැබෙන්නේ මිත්‍ර බව නිසා කියනවා මිත්‍රන්ට ද්‍රෝහි වෙලා නැහැ කියනවා මතක තියාගන්න එක වචනයක් මේ කියන්නේ කෙලෙහි ගුණ සීකරන්ට මුල්ලා මතක කරන්න එපා මිත්‍ර ද්‍රෝහි වෙන්න එපා කියලා කියන්නේ මේ මිත්‍ර ද්‍රෝහි වෙනවා කියන්නේ කරපු උපකාරය සිහි නොකර ඉන්න එපා කියලා ඊර්වසේ විරුල්ල මූල සන්තානං නිග්‍රෝධමිව මාලුතු අමිත්තා නප්ප සහන්ති
यो मित्ता नन्न धूबति यमेक मितुरां हट द्रोही नेति नंग किसीविट वैदी गिये मूल लेति अतुपत्र विहिदा सिटी महानुगयक सोलंगी नोयती सिटी नविलसी सतुरांट किसीविट ओहुए याटकल नोहें केमय महाविशाल नुगयक कुलंगी गलवंट बै वगे मितुरांट द्रोही वेला नेति आये लीसी वट्टंट बै केमय අද අපිට පුළුවන් කැලෑ පත්‍රයකින් වටන්න කැලෑ පත්‍රයක් ගහපු ගමන් වැටිලා ඉවරයි එක ෆෝන් එකේ මිස් කෝල් එකකින් වත් පවුලක් කඩන්න බැරිද මිස් කෝල් එකකින් පවුලක් කඩන්න පුළුවන් හිනාවකින් පවුලක් කඩන්න පුළුවන් ලස්සන කෙල්ලෙක් බඳිනවා කෙල්ල තවත් කාට හරි හිනා වෙච්ච ගමන් පවුලේ අරුබුද පුංචි දෙයින් ලෝකයක් කඩා දාන්න පුළුවන් නමුත් මිත්‍ර ද්‍රෝහි නොවුන කෙනාගේ ජීවිතේ විශාල නුගයක් වගේ කියනවා ලීසින් හොල්ලන්න බෑ ගලවන්න බෑ කියනවා වැටෙන්නේ යා එහෙනම් ප්‍රශ්න ඉදිරියේ වැටෙන්නේ නැතුව ඉන්න මිත්‍රකම ඕන ඒ නිසා අද නම් මේ බණපදේ අහන්නේ අද ඉඳලා මිත්‍ර ධර්මයේ ඉඳ මැරෙන වෙලාවේ සිහියටේ ධර්මයේ අහපු දවස් ඉඳලා මම මිතුරන්ට ද්‍රෝහි වුණේ කියලා බඩගිනි වෙලා බල්ලෙක් ආපු වෙලාවේ බමුණෙක් කෑමක කකා ඉන්නවා ඊට පස්සේ අර බල්ලා ඒ ඉවට එනකොට ළඟට මිනිහෙක් දඬු මුගුරුකින් ගහන්නට පැන්නවා ඊට පස්සේ එපා එපා කියලා අර මිනිහයා කෑම ටිකක් දුන්නා අර බල්ලට බල්ලා ඒකෙන් බඩ පුරව ගත්තා හැමදාම මේ මිනිහයා කෑම කනකොට අර බල්ලට කෑම ටිකක් දෙනවා පස්සේ කාලෙක මේ බ්‍රාහ්මණයා විවාහ වුණා विवाह वेला काले किंदला आये ब्राह्मण धर्मी सी ही वेला मैं यंग गैनु के नाट क्यों हो यहाँ पार्टी तानी कैमिटी दिख रही इंद माँग यानो तपस रखें निकला कैली तपस रखें निकला दें गैनु के ना औरा मानुष एक उटे सिद्ध वेला ऐ मिंदला मैं गैन कल्पना कला मैं कमाटे दिगरे मकरण यान दिवन्ने अरे मानुष आये इंदी दि� කියලා අර හොර මිනිසයාට කිව්වා අහවල් තැන භාවනා කරන දුන්නේ විදපං කියලා මේක ඇහුණා අර ගෙදර හිටපු බල්ලට ඇහිලා අර හොර මිනිසයා කැලේ තියන්ට පිටිපස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා අර දුන්න පැත්තක තියලා යම් වෙලාවක වතුර ටිකක් හරි බොන්න ගියාද කැලේ ගිහිල්ලා අර දුන්න කැපුවා හපලා වරපට කැපුවා ඔයගේ අවස්ථා දෙක තුනක් විතර ගිහිල්ලා අවසානයේදී වරපට කපා ගන්නත් බැරි වුණා අර මිනිසයා අර තාපසයා ඈතින් එනකොට දුන් නමෝරගෙන ඉන්නකොට පැනපු ගමන් කකුල යැඟයි ඌර ඌර මස් කඩ කඩ බල්ල කෑවාර දුන් නැරන් ආපු මිනිසයාගේ අර තාපසයා දුවගෙන ඇවිල්ලා මිනිසයා බේරගන්න හැදුවා අර මිනිසයා වැඳ වැඳ කිව්වා මං ඔබතුමා මරන්න ආවේ මේ බල්ල තමයි මාව මේ මට මරන්න දුන්නේ නැත්තේ කියලා අර තාපසයාගේ ජීවිතේ බේරගත්තා බත්කට දුන්නේක සිහි කරලා බල්ලෙක් දැන් හිතන්න තම තමන්ගේ ජීවිතවලට gedara තියෙන ප්‍රශ්නයක් අම්මා ඉවසගෙන හිටියොත් තමන්ගේ දරුවන්ට අනාගතේ ප්‍රශ්නයක් කෙනෙකුට කට ඇරලා කියන්න පුළුවන් දුවේ ඉවසලා හිටපම් මාත් හිටියා ඒ නිසා දැන් උඹට අම්මා තාත්තා කියලා පඹි කර ඉන්නේ කියලා gedara ප්‍රශ්නයක් කෙනෙකුට අම්මා පැනලා ගියොත් ඒවට උත්තර නොදී හිටියොත් ඉවතල හිටියේ නැත්තම් ඒ අයගේ දරුවන්ටත් අනාගතේ ප්‍රශ්නයක් කෙනෙකුට අම්මා ඉවසුකෝ එකක් දැක්කේ නැහැ අම්මා පැනපියව දැක්කේ ඒ අයත් ඒව කරයි මේ ලෝකෙ ඉක්මනින් පිරිහිලා යනවා මිත්‍ර ධර්මෙ නැති තරම් එනිසා පින්වත්නි වහ වහ ගැලවෙන්න බලන්න මේ දුක් විඳින මිත්‍ර ධර්මෙ නැති ලෝකෙට එන්න එපා මුල මතක නැහැ කාටවත් तीस अवरुद्ध युद्ध नैतिकला मित्र धर्मी ने ඒනිසා යම් කිසි කෙනෙක් තුනුරුවන් කිරී ශ්‍රද්ධාව තිබ්බොත් ශ්‍රද්ධා සීල ශ්‍රුත කියන්නේ දහම් දැනුම දන් දීම ප්‍රඥාව ඒ කියන්නේ අපි මැරෙනවනේ මැරුණොත් මේවා විපාක විඳින්න වෙයි කියලා
ඔය ගමේ ගොඩේ ගෙවල්වල මිනිස්සු ඉන්නවා නේද පව් කර කර ප්‍රාණඝාත කර්ම කර කර හොරකම් කර කර ජරා වැඩ කර කර ඒ මිනිස්සු මැරුණොත් මොකද වෙන්නේ? ඔය විපාක දෙන්නේ නැද්ද? තමන් නරකක් කරන්න හිතෙනකොට ඒ වෙලාවට හිතන්න මම මැරුණොත් මට විපාක දෙනවා. මම මැරෙයි කියලා හිතන්න. අනිවාර්යෙන් ඇත්තටම මැරෙනවනේ. මැරෙනකොට ගෙනියන්න වෙනවනේ. ඒක කුසල් අකුසල් සිහි කරන එක ප්‍රඥාවටයි තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධා සීල සීල කියන්නේ සීල් පංච සීලය රැකගන්න. ඔය මිනිස්සු ඔය ශාසනික අර හාමුදුරුවන්ට බැනගෙන අර ශාසනේ මේ ශාසනික කියලා ඇඟිලි දික් කරගෙන ගිහි මිනිස්සු යනවනේ බලන්න ඔය එකෙක්ගේ පංසිල් පද පහවත් තියනවද කියලා. නෑ තමන්ටවත් කරගන්න බෑ. සමහර මේ පන්සලේ ඉන්න නැහැ ආමුදුර කතා කරපු විදිහෙන් තේරුණා මේ පන්සලේ එහෙම චරිත නැහැ කියලා. සමහර පන්සල් වල චරිත තියෙනවා දායක වෙරිලා ආමුදුරන්ට සද්ද දානවා. ලොක්කෝ වගේ ආමුදුර ඉස්සරහ පිට ඇඟිල්ල දික් කර කර මිනිහලා කතා කරන්නේ. ගෙදර ගිල්ල ගෑනිගෙන් බැනුනා. ඒ නිසා මේ අපිට තියෙන අපේ සීලය රැකගන්න එක. පංච සීලය රැකගෙන පොයිට සිල් සමාදන් වෙන්න ඊළඟට හොඳට ධර්මය අහන්න. දැන් මේ අහනේ වගේ ඉගෙන ගන්නවනේ. වැරදිච්ච තැන් ඉගෙන ගන්නවා හරියට. දැන් අපි කියමුකෝ මොකක් කර වෙලා මිත්‍ර ධර්මයේ කැඩිලා. දැන් මේ බණ කියන කොටයි දන්නේ මෙහෙම එකක් ලෝකේ තියෙනවා අපිටත් වැරදිලා කියලා දැනගන්නවා කියන්නකෝ. ඒ ඇයිද විසඳුමක් නැද්ද? තියෙනවා. මොකද්ද විසඳුම? මෙතෙක් කාලයක් මිත්‍ර ධර්මයේ නැතුව හිටියනම් ඒ තමයි කුණු ගෑවිච්ච වැරහෙලි සහිත ජීවිතේ. අද මේ ධර්මය ආපු එක තමයි සොඳුරු වස්ත්‍රය. අර වැරහෙලි ගලවලා අලුත් වස්ත්‍රේ පුරවගන්න. අලුත් ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනා පරණ ඇඳුමක් මං ඇඳගෙන හිටියානේ කියලා දුක් වෙන එකද හොඳ? අලුත් ඇඳුමක් මට ලැබුණනේ කියලා සතුටු වෙන එකද හොඳ? කොකද හොඳ? අලුත් ඇඳුමක් ලැබුණනේ කියලා සතුටු වෙන එක. මැරෙන්න කලින් ජීවිතය ගැන යමක් අහලා හදාගන්න ලැබුණනේ කියලා සතුටු වෙන්න. වැරද්දක් හදාගන්නවා කියන්නේ තුනුරුවන් සරණ යනවා කියන්නේ සීලයක පිළිපදිනවා කියන්නේ පින්වතුනි නැවකට නැගගත්තා වගේ. නැවක් නැතුව වතුරට බැස්ස ගමන් ගිලෙනවා. නැවට නැංගගත්තට පස්සේ ටොං ගානක් බර දෙයක් වුණත් නැවේ පාවෙනවා. ඒ වගේ ජීවිතේ ගොඩාක් පව් තියෙන්න පුළුවන්. නමුත් අද මම මගේ වැරදි හදා ගන්නවා කියලා එක වැරද්දක් හරි හදා ගන්නවා කියලා මේ බණ ටික අහලා හිතට අදිෂ්ඨානයක් ඇති කරගෙන තුනුරුවන් වැඳගෙන තමන්ගෙන් පව් සිද්ධ වෙන්න දෙන්නේ නැතුව මිත්‍ර ධර්මයේ රැකගෙන කෙලෙහි ගුණ සිහි කරගෙන කෙනෙකුට ඉන්න පුළුවන් වුණොත් එයා බබලනවා. එයා මැරෙන්නේ පව්කාරයක විදිහට නෙවෙයි. මේ බණ ටික ආච්චිලා සියලට අහන්න බැරි වෙච්ච නිසා හොන්දලත් වැරදිච්ච පාපෙම මැරිලා ගියා. ඔයාලට එහෙම වෙන්න දෙන්න එපා. මේ බණ ටික අහන්නේ පුංචි වුණා. පුංචි ළමයි මෙහෙම එකක් තියෙනවා කියලා දැනගන්නවා. අම්මට වංචා නොකළ යුතුයි. පියාට වංචා නොකළ යුතුයි. ඊළඟට කෙල්ලන්ගේ පිවිතුරු බව රැකිය යුතුයි. ඊළඟට කොල්ලන්ගේ පිරිසිදුකම රැකගත යුතුයි. ඊළඟට විවාහ ජීවිතේ රැකගත යුතුයි. ඉවසිය යුතුයි. කෙලෙහි ගුණ සිහි කළ යුතුයි. මුල අමතක නොකළ යුතුයි කියලා බණපදය වනම් පුංචි ළමයි මේ දැන් ආච්චිලාට මෙතෙක් වැරදිච්ච ටික අර පොඩි උන්ට වරදින්නේ නැහැ. ඒ නිසා මේ බණ ටික ආසාවෙන් කවුරු හරි පොඩි ළමේ තරුණ දරුවෙක් අහනවා නම් ඒ අය ගොඩාක් වාසනාවන්තයි. හැබැයි ඒ වරද්ද හදාගන්න ජීවිතේ වැරදි වෙන්න දෙන්නපා. කල්යාණ මිතුරු ඇසුරු කරන්න ඕන. මේ විදිහට නිතර නිතර මෙහෙම ධර්මයේ නිතර නිතර ඇහෙනවා නම් කොහොම හරි ගැලවිලා එන්න පුළුවන්. ඇයි දෙයනේ මේ මහල ලෝකයක් එපා අපිට නම් මේකේ මේ සංසාරේ එපා කියලා මෙතනින් බැහැලා අතෙන් ගිය ගමන් ත්‍රිවිල් එකේ කණ්ණාඩියක් ඔක් ගලවලා තිබ්බොත් මිත්‍ර ධර්මයේ තමයි. මෙතනින් බැහැපු ගමන් හිත වෙනස් වෙනවා. මෙතනින් එළියට ගිය ගමන් වෙනස් වෙනවා. සමහර විට නෝනා තමයි මේ බණ අහන්න දෙවිලා තියෙන මහත්ය ගෙදර ඇති.
දැන් අනේ මේ සංසාරේ අපිටත් වැරදුනා අපි හදා ගන්න ඕන කියලා මිත්‍ර ධර්මෙ පිටන්න මගේ මනුස්සයන් නම් මම මොකවත් කියන්නේ නැහැ කියලා ඉවසාගෙන සංසුම ගෙදර යනකොට මනුස්සය තෝ මොකද මෙච්චර වෙලා කළේ හාන්දරත් හතට පටන් ගන්න ඔහොමත් බන කියනවාද උන්වහන්සේලාටත් මයික් එක ගත්තට පස්සේ ආයේ ලෝකයක් නැහැ කියලා අර මනුස්සය බයින්නකොට වාපිය කට හාන්දරන්ට බයින්න එපා කියලා ගෑනිත් පටන් ගත්ත ගමන් එතනම ඉවරයි මේ කියන්නේ ගුණ ධර්මය දියුණු කරගන්න එක ලීසි නෑ පුදුම ඉවසීමක් ඇයි ඒකනේ මේ මේ මේකේ තියෙනත් අදිෂ්ඨාන පාරමිතාව පරතරටපත් තේමිය කුමාරගේ කතාවනේ මේ තියෙන්නේ තේමිය කුමාරයන්නේ ඔය ඔය කරුණට කියන්නේ තේමිය කුමාරයා ඉවසපු කෙනෙක් එහෙනම් මතක තියාගන්න මිත්‍ර ධර්මිය රකින්න ගොඩාක් ඉවසන්න ඕන ගොඩාක් අදිෂ්ඨානය අදිෂ්ඨානිය ඕන ඒ නිසා ඔන්න සෑය හදලා අවුරුදු දෙකක් ගිය තැන තමාටත් හද ගැබී චෛත්‍යයක් හදාගන්න අඩුම කුඩුම ටික ලැබුණා ඒ නිසා අද මේ සෑය දිහා බලාගෙන හිටන්න හෝරාවකට වැඩි කාලයක් බනහු බින අදිෂ්ඨාන කළ හිටන්න අපිට මිත්‍ර ධර්ම රැකගෙන ගෞතම බුද්ධ ශාසනය අඩුපාඩු හදාගෙන ගුණ ධර්ම දියුණු කරගෙන බුදු ශාසනයේ පීඨ පිරිසරණ ලබන්නට සසර දුකින් මිදා සිටින්න වාසනාව ලැබේවා